පොලිස් නිලධාරියෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් සේවා අත්හිටුවා තිබූ කොටුව පොලිසිය යලිත් මහජන රාජකාරිය සඳහා විවෘත කර තිබෙනවා. කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 5811ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ කොරෝනා ආසාදිතින් 186 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතින් සහ කාර්යබණ්ඩල සමාජිකින් සංඛ්‍යාව 37ක් වෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතින් සංඛ්‍යාව 143ක්. කුළුමනගරයේ කොවිඩ් ආසාදිතින් වර්තාවීම පිළිබඳව සෞඛ්‍යංශ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. අද දිනේ රේගුහා වරාය ආශ්‍රිතව PCR පරීක්ෂණ 300ක් සිදු කිරීමට නියමිත බව කුළුප මහනගර සභාවේ වෛද්‍ය අංශය සඳහන් කළා. මුලින්ම ආපු ලෙස්ලි රණගල මාවතෙන් 4 දෙනෙකුත් වෝඩ් ප්ලේස් දෙදෙසින් 3 දෙනෙකුත් ඒ වගේම ඩොක්යාඩ් නිවාසනේ 9 දෙනෙකුත් ඒ වගේම හතරවන හරස්ති වීදියෙන් 5 දෙනෙකුත් මැනි වෙළඳපොලේ කරවල වෙළඳ සැලකින් 5 දෙනෙකුත් ඒ වගේම විශේෂ විමර්ශන ඒකකයේ පොලිසිය කොටුව එයින් 2 දෙනෙකුත් ඒ එක් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳත් පොසිටිව් වුණා. ඊට අමතරව යුනියන් ප්ලේස් එකේ එක සුපිරි නිවාස සංකීර්ණයකින් එක් පුද්ගලයෙකුත් වශයෙන් 30 දෙනෙක්. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාලන ක්‍රියාවලියෙන් පසු අද පෙරවරු 9ට කොටුව පොලිස් ස්ථානය විවෘත කළ බවයි. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 125 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19ක සහ කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශ 5ක කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවටගත් බවයි. නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 513 දෙනෙකු අත්අඩංගුවටගත් බව ඔහු සඳහන් කළා. PCR පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් වැඩ බලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රණාලවරයා අදහස් පළ කළා. මේ PCR පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ඉහළ ගුණාත්මක තත්වයෙන් කරගෙන යනවා. මේ කරගෙන යෑමේ ක්‍රියාවලියේදී තත්ත්ව පරීක්ෂණ ප්‍රමිතියට යටත් වීම ආදී සියලු ක්‍රියාමාර්ගයන් ඉතාමත්ම දැඩි ලෙස රකිමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.